උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රාජකාරියට බාධාතර කලහකාරී හැසිරුණු පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් මරුට වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවීමට වෛරසය ආසාදනය වෙයි ඊයේ දිනට කොරෝනා රෝගීන් 300ක් එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව සෞඛ්‍ය අංශ කියයි නිල චන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට බාර දීම අද සිට මැටිවරණ නීති කඩකළ පුද්ගලයන් 144 දෙනෙකු අත්අඩංගුවට ප්‍රජාතන්ත්‍රවාදී සුරකින් රටක් බිහි කිරීමට කැපවෙනවා අගමැති සහතික වෙයි මෙරට ආර්ථිකයේ ශක්තිමත් කිරීමට සජිත් ගෙන් සහන රැසක් ප්‍රථමයෙන් දේශීය පුවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මැදිස්ථානයේ රැඳවියන් බහුතරයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් කෙටි කාලයක් තුල කන්දකඩුෙහි කොරෝනා පුකුර අවම කර ගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේදී මෙරටින් ආසාදිතින් 300 දෙනෙක් වාර්තා වූ අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. කන්දකඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රැඳවියන් බහුතරයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් කෙටි කාලයක් තුල කන්දකඩු කොරෝනා පොකුර අවම කර ගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. දැනට කන්දකඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරෙහි ඇති වී තිබෙන මේ COVID-19 පොකුර සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා නම් අප විශ්වාස කරන්නේ මෙය සුදුවැල්ල මත්ද්‍රව්‍ය ලෝලින් හා සම්බන්ධව පැවති දෙයක් විදියට මෙහිදී අත වශයෙන්ම මේ එක්තරා ආකාරයකට නාවික හමුදාවේ ඇති වූ පොකුරේ ඒ ආකෘතියේ කුඩා පොකුරක් හැටියට සලකන්න පුළුවන් නාවික හමුදාවේ ඇති වුණු පොකුරෙන් දීර්ඝ කාලයක් මෙය පවතින එකක් නැහැ කෙටි කාලයකින් අවසන් වෙනවා කියන එක තමයි අපගේ විශ්වාසය. ඒ වගේම මාර්විල හඳුනාගත් කාන්තාවත් අත වශයෙන්ම මේ කඳුරේම වැඩ කර කෙනෙක් හැටියට ඒ පොකුරේම කොටසක් හැටියටයි සැලකෙන්නේ. ජනතාව අනියත ලෙස බිය ඇති කළගත් යුතු නැහැ. මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණේ කන්දකඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයෙන් ආසාදිතින් රසක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනේදී හඳුනා ගැනෙනු කොරෝනා ආසාදිතින් කරන 296ක් ඔවුන්ගෙන් 283 දෙනෙකුම වාර්තා වූයේ කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. එම මධ්‍යස්ථානයෙන් මෙතෙක් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 340ක්. කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනන්දු මහත්මිය ප්‍රකාශ කළා. ඇයි කියා සිටියේ අදාළ කාන්තාවගේ මවගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි. මෙතර කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නිවාඩුගිය පිරිස්වල පවුලේ සමාජිකින්ද නිවස්වල ස්වයන් නිරෝධායනට ලක් කර ඇති බව යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ රාජකාරී කරන නිවාඩු ලබා නිවෙස් වෙතට ගිය සමාජිකින් ගෙන්වා ගැනීමටද කටයුතු කර ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර වැලිකඩ බන්ධනාගාර රෝහල් සහාය සේවා සඳහා යොදවා සිටි රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඉක්ුත් 8 වෙනිදා එම රෝහලේ සිටි රැඳවියන් ඇතුළු 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. එම පරීක්ෂණ වාර්තා අනුව කොරෝනා වෛරසය මෙම රැඳවියාට ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට අංගොඩ බොවන රෝග විද්‍යා ආයතනයට ගිලන් රථයකින් පිටත් කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
මෙම රැඳවියා හෙරොයින් නඩුවකට අදාළ සිරදඬුවමක් සඳහා වැලිකඩ බන්ධනාගාරයේ අයිවාට්ටුවේ 1017 වනදා සිට රඳවා තබා තිබෙනවා. මීට පෙර කොරෝනා වෛරසය ආසාදනයේ වූ රැඳවියා සමග එම වාට්ටුවේ මෙම රැඳවියාද රඳවා තිබුණා. 1030 වනදා සිට මෙම රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සහාය කටයුතු සඳහා යොදවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එහිදී ඔහුගේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ නේවාසික රෝගීන්ගේ හිස කෙස් කැපීමයි. මොරටුව ලුණාව පාලම අසලදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11:45 පමණ පොලිස් මුර සංචාරයේ නිරත වූ පොලිසිය නිලධාරීන් තිදෙනෙකු හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී එම අවස්ථාවේදී පැමිණි ත්‍රිරෝද රථ දෙකක් පොලිස් අනනොතකා පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් වෙඩි තැබීමක් සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ දෙකෙහි සිටි පිරිස බීමත්ව සිට ඇති අතර එහි සිටි එක් පුද්ගලයෙකු පොලිස් ජංගම මුර සංචාරයේ නිල රථයට හා එහි රියදුරට ගල් මුල් වලින් පහර දීමට උත්සාහ කර තිබෙනවා. ඒ අනුව එහිදී ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර එම වෙඩිතැබීමෙන් ලුණාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් මියගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස පොලිසියට පහර දීමට උත්සාහ කර ඇති අතර මේ වන විට අඟුලාන පොලිස් ස්ථානයේ වෙත පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා තත්ත්වය පාලනය කර තිබෙනවා. මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට බහර දීම අද ආරම්භ වුණා. අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට බහර දීම අද දින ආරම්භ කරනවා. ඒ අනුව අද හෙට සහ අනිද්දා යන තෙදින තුල මෙම කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ වෙන විට ඒ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන් විසින් ඒ අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීම සිද්ධ කරනවා. බාර ගැනීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා එම නිලචන්ද දැන්වීම පත්‍රිකා අපගේ තැපැල් කාර්යාලය වෙත එහෙම නැත්නම් බෙදීම් තැපැල් කාර්යාලය වෙත ප්‍රවාහනය කරලා අදාළ සැකසීම් කටයුතු කිරීමෙන් පසුව 13 වෙනි සන්දහා සිට ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුත්ත ආරම්භ කරන්නට. නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දින විදිහට ජූලි මාසේ 19 වෙනි ඉරිදා සහ 26 වෙනි ඉරිදා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉල්ලා සිටිනවා සියලුම නිවැසියන්ගෙන් සතියේ දිනවල නිලචන්ද දැන්වීම පත්‍රිකා බාර ගැනීමට නොහැකියාවක් තියෙනවනම් කරුණාකරලා ඒ විශේෂිත දින දෙක නිවසේ රැඳී සිටීමෙන් එම නිලචන්ද දැන්වීම පත්‍රිකා අස්තන් සහිතව බාර ගැනීමේ කටයුත්ත සිදු කරන්නට තැපැල් දෙපාර්තමේන්තුවට සහයෝගය ලබා දෙන්නට කියලා. නිලචන්ද පත්‍රිකා බෙදා හැරීම මෙම මස 29 වන දිනෙන් අවසන් වන අතර එදිනට පෙර නිලචන්ද පත්‍රිකා නොලැබුණු චන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසුව නිලචන්ද පත්‍රිකා ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් චන්දය සලකුණු කිරීම ලබන 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි. ඒ අනුව රාජායතනවල සේවකීන්ට තැපැල් චන්දය සලකුණු කිරීමට ලබන 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකීන් හට තැපැල් චන්ද සලකුණු කිරීම සඳහා ලබන 16, 17 යන දෙදින වෙන් කර තිබෙනවා. එම දිනවලදී චන්දය භවිතා කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකීන් හට ලබන 20, 21 යන දිනවලදී තැපැල් චන්දය භවිතා කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මෙතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 128ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 144 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඩුවරෙලිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජන හමු කිහිපයක් ආරම්භ වුණා. මේ අතර ඊයේ දිනේදී මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජනාධිපතිවරයා ජන හමු කිහිපයකට සහභාගී වී තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකීන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා.
समर विजयनायक महता विसिन लग्गल अंबनगंग मेटी हग्ग महाजन क्रीडांगण संविधान कल जन हमूहट जनाधिपति वरिया सहभागी जनाधिपति गोटाबे राजपक्ष महता जनता समग्र सुहद पिलसंदरक निरतवु अतर लग्गल प्रदेश संवर्धने वेमिन पवतिन मार्गवल इदिक्रीम कटयुतु कठिनम कर देन लेसात एम प्रदेश पासल्वल पवतिन गेटलु संबंधयेन जनता जनाधिपति वरया देनुवत किरीम सिदु करुणा आदर्श प्राथमिक विद्यालय इन्न ध्रुव रोहन दिशा नायक महता विसिन संविधान कल मातले लमा उद्यान पवती जन हमूट जनाधिपति वरिया एक्वना रत्तट उकोल प्रदेश पेवती जन हमूहट एक्व जनाधिपति गोटाबे राजपक्ष महताट जनताव एहिदे उणुसुम प्रतिचार दैक्वुवा राजपक्ष සම්පත් විකුණන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාවටයි අයිති. මේ රටේ හෙට ඉපදෙන ලරුවට කිසිම භූමියක් අපි අත තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි තමුන්නාන්සේලාට කියනවා. පැහැදිලි ගමනක් අපිට තියෙනවා. සියලු බලවේග එක්කවලා තියෙනවා ඉදිරියට ගමන් කරන්න. අපි ජයග්‍රහණය ගැන අපිට කිසි කලබලයක් නැහැ. මොකද අපි දන්නවා ජයග්‍රහණය. මොකද අපි තුනෙන් දෙකේ බලය අපිට ලබා ගන්න ඕන. ඒ සඳහා තමයි අපි අද කටයුතු කරන්නේ. අපි ජාතිවාදීෝ නෙවෙයි. අපි කොයි වෙලාවක ජාතිවාදය වපුරලා නැහැ. අපි දෙමළ ජාතියට විරුද්ධව කවදාක්වත් සටනක් කරලා නැහැ. අපි කරේ කාරුණිත විරුද්ධව ත්‍රස්තවාදයට විරුද්ධව අපි කරේ. නිදහසේ ජීවත් වීමේ අයිතිය උන්ට ලබා දුන්නා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක නිසා අපි මේ රට ප්‍රජාතන්ත්‍රවාදී කරා ගමන් කරන්න නම් උන්ට ඔහුගේ නියෝජිතයෝ පත් කිරීමේ අයිතිය උන්ට දෙන්න ඕන. විදුලිය දුන්නා නම් අද 100ට 100ක් විදුලිය දීලා තියෙනවා අපි රටටම. ඒක දුන්නේ අපි. උතුරු නැගෙනහිරට දුන්නේත් අපි. ඒකින්ද තමයි 100ට 100ක් විදුලිය අද ජනතාවට ලැබිලා තියෙන්නේ. ඒ අයිතිය. දැන් අපේ ඊළඟ අයිතිය තමයි බලාපොරොත්තු වෙන්නේ 100ට 100ක් බීමට නල ජලය පිරිසුදු ජලය ලබා දීම රට පුරාගෙන යන වැඩපිළිවෙලකට යන්න. මේ අතර බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අද එක්සත් ජාතික පක්ෂයේ දෙකට කැඩිලා. අද එක්සත් ජාතික පක්ෂය අතරමං වෙලා. ඔවුන් අද සටන් කරන්නේ පාර්ලිමේන්තු බලය අල්ලන්න නෙවෙයි ආණ්ඩු පක්ෂයේ බලයට ගේන්න නෙවෙයි එක්සත් ජාතික පක්ෂය. ඔවුන් අද සිරිකොත කාටද අයිති වෙන්නේ කියලා මහජනයාගෙන් ඡන්දෙ ඉල්ලනවා. ඉතින් මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්න අයට ඒ දෙන්නට සිරිකොත බෙදා ගන්න ඉඩ දීලා අපිත් එක්ක ඇවිල්ලා රටට වැඩ කරන්න සූදානම් වෙන්නේ කියන ඉල්ලීම තමයි අපි කතා කරන්නේ. රට විකුණලා අපි හැලපු සම්පත් ඔබේ දරුවට අයිති ඔබේ දරුවගේ දරුවට අයිති සම්පත් ටික මේකට එවික්කම ඒ දරුවන්ට මොනවද අයිති වෙන්නේ මේ රටේ අපි රටක් වශයෙන් ඉදිරියට යා යුතුය. මේ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩුකම් අපමණයි. එහෙමනම් මේ ව්‍යවස්ථාව වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් හදලා ජනාධිපතිවරයාගේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා අනුමත කරපු දේශපාලන වැඩපිළිවෙල සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන්න. මෙරට ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා තම රජය කැඩතේ ව්‍යාපාරිකයින්ට 104ක ණය පොලී සහන ලබා දීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාතකම් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ තවත් ජනහමුවක් මාවතගම ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපි රජයක් හැටියට ප්‍රධාන වශයෙන් පියවර තුනක් රජයේ බිහිකරු වහාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පියවර වන්නේ ලෝකේ ජාත්‍යන්තර ගොරතෙල් බැරලයක මිල පතුලටම බැහැලා තිබෙන මොහොතේ අපි මිල අඩුවීමේ වාසිය රටේ ජනතාවට ලබා දෙන්නට ආණ්ඩුව පිළිටවලා පැය 24ක් ඇතුළත අපි තෙල් මිල අඩු කරනවා. ඒ වගේම අපි යෝජනා කරලා තිබෙනවා ජන සමාජයේ අසරණම කොට්ටාසයට ස්වයං රැකියා වල නිරත වෙන අයට ඩේලි වේජ් රස්සාව කරන අයට සුළු මධ්‍යම පන්තියට ග්‍රාමීය නාගරික දුප්පතුන්ට ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙනකම් අපි අනිවාර්යෙන්ම පවුලකට මාසකට 20000 බැගින් ලබා දෙන්නට කටයුතු කරනවාමයි තුන්වන පියවර හැටිය. ජයග්‍රහණය කරපු වහාම අපි අදහස් කරනවා ප්‍රයාදරණීය ජනතාවට 104 සහන පොලියට ණය ලබා දීලා කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකින්ට ඒ වගේම සාමාන්‍ය ජනතාවට තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ වැඩසටහනකට ශක්තිය ලබා දෙනවා. අපේ ආණ්ඩුව වගකීමෙන් තමුන්නාසලාට කියන්නේ කැමති තමුන්නාසලාගේ ආශිර්වාදය තුළින් රටේ අගමැතිවරයා හැටියට මම මාවතකමට ඇවිල්ලා 104 සහන පොලී ණය ටික මගේ මතින් බෙදලා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දේ ඇට පිහිටි කෞතුකාගාරය නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල්ත සිල්වා මහතා විසින් ත්‍රිකුණාමලය සැන්ඩිබේ මුහුද තීරයේදී පසුගියදා විවෘත කළා. ශ්‍රී ලංකාවේ ප්‍රථම දේ ඇට පිහිටි කෞතුකාගාරය විවෘත කරන්නේ ගාලු මුහුද තීරයේ වන අතර එම ව්‍යාපෘතිය නිර්මාණයේ ගෞරවයේදී හිමිවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවටයි. මෙලෙස නිර්මාණය වුණු දෙවන කෞතුකාගාරය නැවත හමුදා සමාජිකින්ගේ ශ්‍රමදායකත්වයෙන් ගොඩනැගුණු අතර කෞතුකාගාරයේ සියලුම නිර්මාණ සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර තිබෙනවා. මෙම කෞතුකාගාරය ත්‍රිකුණාමලය සැන්ඩිබේ මුහුදු ප්‍රදේශයේ අඩි 60ක් පමණ ගැඹුරට වන්නට නිර්මාණය කර ඇති අතර අඩි 150ක දිගින් සහ අඩි 85ක පළලකින් යුක්ත වනවා. මෙම ප්‍රදේශයේ කිමිදුම් සහ පිහිනුම් කටයුතු සිදු කරන පුද්ගලින්ට කෞතුකාගාරය පහසුවේ නිරීක්ෂණය කිරීමට හැකි බවයි නාවික හමුදාව පවසන්නේ. මෙම ව්‍යාපෘතිය මගින් කොරල් පර නැවත වර්ධනය කර ගැනීමට සහ මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරෙන අතර මෙවැනි තවත් දිය යට කෞතුකාගාර ඉදිරියේදී තංගල්ල ප්‍රදේශයේදී ඉදි කිරීමටද සලසුම් යොදා තිබෙන බව නාවික හමුදා මාධ්‍යංශය පවසනවා. තලව කැලේ ඩයගම සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනි වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වී තිබෙනවා. අද දින මෙම අනතුර සිදු වී ඇත්තේ නුවර එළිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමංග මාර්ගය අසලදී. මෙම අනතුරින් බස් රථයේ සිටි මගින්ට හානියක් සිදු නොවූ අතර මෙම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් රථවාහන ධාවනි කිරීමේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ 91 සහ 93 වන කිලෝමීටර් කණුව අතර කහව ගොඩගම ප්‍රදේශයේදී මුහුදුරළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මාර්ගයේ රතුබහන දහවණේට බාධා එල්ල වී තිබුණා. මුහුදුරළ මෙලෙස ගොඩගැසීම හේතුවෙන් මුහුදුවැලි විවිධ ශාක කොටස්ද මාර්ගයේ ගොඩගැසීමෙන් රතුබහන දහවණේට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.